ඉකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වන ලද සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව පසුගිය 30 වන දින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය වෙත පැමිණියා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අවස්ථා තුනකදී අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් එම අපේක්ෂිත ඇප අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප වුණා. මේ අතරතුර හදිසි හෘදයාබාධ තත්වයක් බව පවසමින් රාජිත සේනරත්න මන්ත්‍රීවරයා නරහෙම්පිට පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. එවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදු කරමින් සිටියා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනී පෙරේරා මහත්මිය පසුගිය 27 වන දින මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලැබමින් සිටි නරහෙම්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ පැවති රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහු අදාළ පෞද්ගලික රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියා. අදාළ නඩුව පසුගිය 30 වනදා කැඳවන අවස්ථාව වන තෙක් බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරහම්පිට පිහිටි පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටියා. රාජිත සේනාරත්න මහතා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර එය බල රහිත කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා අද දින කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.